කිස්සු වර්ෂ 2019 වූ ජුනි මාස පළවෙනි දින රාත්‍රී 12:21ට බුධ ග්‍රහයා සක්ෂේස භවනට පැමිණෙනවා. බුධ ග්‍රහයට උච්ච භවන තමයි කන්‍යාව. සක්ෂේස භවන තමයි මිතුන රාශිය. මේ මිතුන රාශියට පැමිණීමේ ලග්න 7කට සුබඵල උදා වෙනවා. ඊට කලින් කියන්න ඕන අපි නොඑක් විදියට අපේ වියදමෙන් මේ පිළිබඳ විෂය මේ ජ්‍යොතිෂ විෂය පිළිබඳ මේ අසන්නන් වෙනුවෙන් මෙච්චර වීඩියෝ කියන නමුත් තාමත් ඔබ subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. ඒක තමයි අපි වෙනුවෙන් කරන යුතුයකම. ඉතින් මෙන්න මේ ලග්න 7ට තමයි සුබඵල attend මොනෝද ඒ ලග්න 7. වූෂම මිතුන මීන මකර උච්චික කන්‍යා සිංහ. නැවත කියන්නම්. වූෂම මිතුන මීන මකර උච්චික කන්‍යා සිංහ. ලග්න දෙකකට ධන යෝග උදා වෙනවා. ඒ කටක ලග්නෙටයි වූෂම ලග්නෙටයි. ලග්න 4කට භද්‍ර පංචමහා රාජෝගය උදා වෙනවා. ඒ ලග්න 4 වෙන්නේ මිතුන ධනු මීන කන්‍යා. බුධ ග්‍රහය ගැන මම මීට කලින් පොඩි හැඳින්වීමක් කරලා තියෙනවා. අපේ මේ චන්ද්‍රයාගෙන් දෙකෙන් පංගුවක් තරම් කුඩා සූර්යාට ලම්ම පිහිටපු ග්‍රහය තමයි මේ බුධ කියන්නේ. ඥානයට අධිපති, බුද්ධියට අධිපති. මේ බුධ බලවත් අයට හොඳට ඉගෙන ගන්න පුළුවන්. මේ කේන්දරයක බුධ ග්‍රහය නිකන් මිත්‍ර තත්ත්වයේ හිටියා හොඳට අධ්‍යාපනය ලැබල විශ්වවිද්‍යාල යන්න පුළුවන් තත්ත්වයක. විශේෂයෙන් මේ බුධ මිතුනේ ඉන්න අයට නීතිඥ වෘත්‍ය හොඳට ගැළපෙනවා. හරියනවා කලා විෂයන් කරලා ඒ නීතිය හදාරන්න පුළුවන් ඉහළම ලකුණු ගත්තම. බුධ කියන්නේ ඥානයට අධිපති ග්‍රහයෙක්. මේ බුධට දිවාරය කියලා ભેදයක් නැහැ. මේ බුධ ග්‍රහය කොච්චර බලවත් වෙලා හිටියා බුධ ග්‍රහයගේ අඳුරු පැත්ත පෘථිවියට පතිත වෙලා තියෙනකොට නම් කන්‍යා රාශිය වුණත් අර ප්‍රබල ධන යෝගයට ඇතුළත් වෙන්නේ නැහැ. ඒක කියන්න ඕන විශේෂයෙන්. බුධ කන්‍යා රාශියේ මහා ධන යෝගයන්නේ ප්‍රධාන ධන යෝග 10ට ඇතුළත් වෙන එකම මේ රාජයෝගේ භද්‍ර පංච මහ රාජයෝගයක තමයි. මේක ඇවිල්ලා රාජයෝගයක් උනට අධ්‍යාපනයෙන් ඉහළට යන එකක් මිස දේශපාලන යෝගය රාජයෝගයක් නෙමෙයි මේ භද්‍ර පංච මහ රාජයෝගය කියන්නේ. ඉතින් විශේෂයෙන් මේ බුධ ග්‍රහයාගේ මේ தත්ත්වය ගැන මීට කලිනුත් මම කිව්ව දැනුත් අද කෙටියෙන් කිව්වා. මේ බුධ ග්‍රහය මේ බලවත් වෙලාවේ යම් කිසි දරුවෙක් උපදිනවා නම් ඊටාම ඉහළයි. විශේෂයෙන් මේ දැන් ජුනි මාසේ පළවෙනි දවස් පස්සේ උපදින්නේ ඉන්න දරුවෝ හරි වාසනාවන්ත වෙනවා. දින 21ක් යනකම් ඒ අම්මලට පුළුවන් සත්කම් වලින් මේ දරුවෝ ගන්න. පස්වෙන්නට බුධ ග්‍රහය තියලා ගත්තනම් ඊටාම හොඳ ප්‍රබල දරුවෝ ඉදිරි දින කීපය තුළද ගන්න පුළුවන්. දින 14ක් එහාට මෙහාට කරලා දරුවපතක් අපිට ගන්න පුළුවන් නේ. කුම්භ ලග්නෙන් ගත්තොත් මේ වෙලාවේ පළවෙනි දවස් පස්සේ දින 21ක් යනතුරු එතකොට පස්සෙන්නේ බුධ ග්‍රහය ඉන්නේ. අධ්‍යාපනය අතින් ආයේ කියා නිම කරන්න බැරි හොඳ තත්යකට පත් වෙන වෛද්‍ය ඉංජිනේරු ගණකාධිවරු නිය හොඳ නීතිඥවරු මේ මට්ටමට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් නැවතත් කියන්නේ මාව subscribe කරන්න. ඉස්සතේ